Fly me to the moon and let me play among the stars. Let me see what spring is like on Jupiter and Mars. In other words, hold my hand. In other words, baby, kiss me. Fill my heart with song and let me sing forevermore. You are all I long for, all I worship and adore. In other words, please be true. In other words, I love you. මහන්සි වන සතියක නිවාඩු දවසක ආරම්භය තමයි අද. අද මම ලෑස්ති වෙන්නේ ගොඩක් ආසාවෙන් හිටපු දෙයක් ගන්න යන්න. ඉතින් ඊට කලින් මම කරන්නේ මගේ ගෙදර හැමදාම් වගේ තියෙන ජනෙල් ඇරලා ආස්පස් කරන එක. උදින් වෙන හිරුවෙලිය ගේ ඇතුළට එන්න සැලැස්සුවාම ලැබෙන ලස්සන සිරියාව කියලා නිම කරන්න බෑ. මම මගේ ගෙදර හැඩි වෙලා තියෙනවට කැමැතිම නැහැ. හැමදාම උදේට නැගිට්ටාම ගෙදර ඉස්සරහා දොරේ ඉඳන්ම මුලි කේමස් කරනවා. මගේ ගෙදර තියෙන මේ ඇස්තටික් ලොක් එකට, ඒ වගේම තියෙන පාටවලට මම පුදුම විදිහට ඇඩික්ට් වෙලා ඉන්නේ. ඉතින් ඒ පෙනුම ආරක්ෂා කරගන්න මම නිතරම මගේ ගෙදර ආස්පස් කරනවා. කොහේ හරි ගිහිල්ලා එනකොට ගේ ලස්සනට තියනවා දැක්කාම පුදුම විදිහට හිතටත් සැහැල්ලුයි. විශේෂයෙන් ඔෆිස් ගිහිල්ලා එන දවසට නම් ගෙදර ලස්සනට අස් කරලා තියලා තමයි යන්නේ. මහන්සිලා එන දවසට ගෙදර කියන්නේ අපේ සිත නිවන තැන. ගෙදර ගැන විතරක් නෙමෙයි ගේ වටපිටාව ගැනත් මං ගොඩාක් හිතනවා. ඉතින් මේ දවස්වල ගොඩක්ම රස්නේ. ගෙදර ඇතුළ වැඩ ඉවරුණාම මම යන්නේ මගේ ගෙදර වත්ති වැඩවලට. මේ දවස්වල ගොඩක් රස්නේ නිසා මල් පැල ගොඩක් ඉක්මනට වේලෙන්න බලනවා. ඉතින් දවසට දෙපාරක්වත් වතුර දැම්මේ නැත්නම් ඒ මල් මෙරිලා යනවා. ඒ නිසා මං දැන් මේ කරන්නේ මං ආසාවෙන් හිටවු මල් වලට වතුර දාන එක. සාමාන්‍යයෙන් හවස තමයි වතුර දාන්න කැමති. ඒ වුණාට උදේට වතුර දාන්නේ ඒව ගොඩක් වේලිලා තියෙන නිසා. ජපානයේ රස්නේ කාලේට මල් පැල වලට අඩුම ධර්මයේ දවසට දෙපාරක්වත් වතුර දාන්න වෙනවා. මේ තියෙන්නේ මං ආසාවෙන් හිටවපු තාම පුංචි මගේ රෝස වගාව. රෝස වර්ග නම් කීපයයි. ඒ අතරින් රතු රෝස මල් ගහේ නම් මේ දවස්වල මල් පිරීලා. ගෙදර වැඩයි මල් වල වැඩයි ඉවර වෙලා මං දැන් මේ යන්න ලෑස්ති වෙන්නේ මං ඔයාලට කලින් කිව්වේ අද විශේෂ දෙයක් ගන්න. ඒ තමයි ටියුලිප් මල් වල අල. මේ දවස්වල ටියුලිප් මල් වල අල හිටවන කාලේ. දැන් ඔයාලා දකිනවා වගේම ගොඩාක් වර්ගවල අල මේ දවස්වල විකුණන්න තියෙනවා. ගොඩක් අල් ආසාවෙන් හිටපු දෙයක් නිසා මම හිතුවා මං ආස කරන මල් වලින් කීපයක් අරගෙන හිටවල බලන්න. ඉස්සරහට එන්නේ සරත් කාලය නිසා දැන් නම් මල් ගොඩක් අඩුයි. සරත් කාලයෙන් පස්සේ සීත කාලෙනි. ඊට පස්සේ එන්නේ ඉතින් අපි ආ හැමෝම ආස කරන වසන්ත කාලය. දවසේ ෂොපින් ඔක්කොමත් ඉවර වෙලා දැන් මේ ලෑස්ති වෙන්නේ අපේ ගෙදර රෑ කෑම එක හදන්න. අද මම හදන්නේ ඉස්සෝ ඩෙවල් එකක්. අපේ ගෙදර ගොඩක් වෙලාවට ඉස්සෝ උයනවා අඩුයි. ඉතින් අද ස්පෙෂල් ඩේ එකක් නිසා මම හිතුවා ඉස්සෝ ඩෙවල් එකක් හදන්න. ගොඩක් වෙලාවට ඉස්සෝ ඩෙවල් හදනකොට මම හිතන්නේ ඉස්සෝ බෙදලා තමයි ගන්නෙ. ඒ වුණාට මම අද ඉස්සෝ තම්බල තමයි ගන්නෙ.
ඉස්සු තම්බන්න කලින් මම හොඳට ඉස්ස ටික හෝදලා ඒකට ගම්බිරිස්කුරු කහ කුඩි ගුණ ටිකක් දාලා කලවම් කරනවා. ඊට පස්සේ තමයි භාජනයකට වතුර ටිකක් දාලා ඉස්ස ටික තැම්බෙන්න ඉඩාරින්නේ. ඉස්ස තැම්බුණාට පස්සේ ලස්සන තැඹිලි පාටක් එනවා. මම හදන ඉස්ස ඩෙවල් එකට ඒ ඉස්සගේ තියෙන පාට එක ගොඩාක් ඕන කරනවා. ඉතර නිවාඩු දවසට නම් ඔය එක එක දේවල් හදලා බලන්න හරිම ආසයි. අද හදන ඉස්ස එක මට මගේ මහත්තයා කියලා දුන්න රෙසිපි එකක්. ඩෙවල් එකට ඕන කරන දේවල් අපි සාමාන්‍ය දවස්වල උයනවා වගේම ඕන කරන දේවල් ගන්නවා. ඒ කියන්නේ ලූණු, මිරිස්, කරපිංච, රම්පේ, තක්කලි වගේ දේවල්. මේ දවස්වල ජපානයේ කාලය ගෙවනවා තේරෙන්නෙම නෑ. දවස් ගෙවෙන බොහොම ඉක්මන්. ජපානයේ ලංකාවේ කාලපරතරය පැය 3.5ක් වෙන්න ඕනේ. ලංකාවට කලින් ජපානයට බොහොම ඉක්මනට හිර උදා වෙනවා. ඒ කියන්නේ පැය 3.5කට කලින්. ඒ නිසා වෙන්නේදී මට දැනෙන්නේ මේ වෙලාව බොහොම ඉක්මනට යනවා කියලා. ඉතින් විශේෂයෙන් නිමාඩු දවස් නම් හරි මික්මන්ට ගෙවිලා යනවා. කතාවෙන් කතාව මම ඩෙවල් එකට ඕන කරන දේවල් ඔක්කොම කපාගෙන වෙනමම පිඟානකට කරලා එකතු කරගත්තා. ඉස්ස එකත් තැම්බෙලා ඉවරයි නිසා මම වෙනමම භාජනයකට තෙල් ටිකක් දාලා දැන් මේ ලෑස්ති වෙන්න ඩෙවල් එක හදන්න. මම ගොඩක් කෑමවලදී ස්පයිස් ගොඩක් යූස් කරනවා. එහෙම ගොඩක් යූස් කරන්න හේතුව තමයි කනකොට උයනකොට එහෙම ලංකාවේ සුවඳ රස එනවා ගොඩාක්. රත් වෙච්ච තෙල් එකට සුදු ලූණු, ඉඟුරු ටික එකතු කරගෙන ඒකට ස්පයිස් ටික දානවා. ඒක හොඳට රත් වුණාට පස්සේ තමයි කපාගත්ත ලූණු කෑලි සහ මිරිස් කෑලි දාන්නේ. ඒව හොඳට තෙලේ දාලා බැදගෙන හොඳින් මේ වගේ පාටට ආවට පස්සේ තමයි මම තඹගත්ත තැඹිලි පාට ඉස්ස ටික දාලා කලවම් කරගන්නේ. මේක මෙහෙම උයනකොට දැනෙන සුවඳ මානම සුවඳක් තමයි එන්නේ. ඒත් එක්කම විනාකිඩි චුට්ටක් දාගෙන ආයෙ දාගෙන කලවම් කරගෙන චුට්ටක් බැදගන්නවා. හොඳට බැදගත්තට පස්සේ අන්තිමට තක්කල් ටික දාලා චුට්ටක් බැදෙන්න ඉඩාරිනවා. ඒක බැදෙන අතරතුරේදී මම දැන් ලෑස්ති වෙන්නේ පොඩි සලාදයක් හදාගන්න. ජපන් වල තියෙන ලූණු හරිම රසයි. ඉතින් සලාද හදපුවාම හරිම රසයි. සාමාන්‍ය සලාදයකට ඕන කරන දේවල්ම තමයි ඕන කරන්නේ. ලූණු, තක්කලි, මිරිස්, ගම්බිරිස් ලූණු, උඹලකඩ කෑලි මිරිස් වගේ දේවල්. ඉතින් ඒ කිව්ව දේවල් ඔක්කොම දාගෙන අන්තිමේදී මම හිතුවා කැරට් චුට්ටක් එකතු කරගත්තොත් තවත් පෙනුම වගේම රස වැඩි වෙයි කියලා. ඊට පස්සේ කෑලි මිරිස් එක දාලා දැන් මේ ලෑස්ති වෙන්නේ ලෙමන් චුට්ටකුත් දාලා හොඳට කලවම් කරගන්න. දෙහි සුවඳයි උඹලකඩ එකතු වුණාම දැනෙන්නේ වෙනමම රසයක්. ඉස්ස එකත් බැදිලා ඉවර නිසා ඒකට අන්තිමේදී දෙහි චුට්ටක් එකතු කරගන්න අමතක කළේ නැහැ. ඉතින් රෑට ඕන කරන බත් එහෙම උයලා ඉවර නිසා දැන් මේ හදන්නේ උයලා ඉවර කරපු තැන අස් කරන්න. කුස්සිය ලස්සනට වගේම පිරිසිදුවට තියාගන්න නම් ඒ වෙලාවෙම අපි උයලා ඉවර වුණාම හොඳට පිරිසිදු කළ යුතු වෙනවා. අද දවසත් හරිම ප්‍රොඩක්ටිව් විදිහට ඉවර වුණා. දැන් මේ හදන්නේ වැඩ ඉවර වුණාට පස්සේ වොෂ් එකක් දාගන්න. හරිම ලස්සනට ඒ වගේම හරිම කාම්ව කියුනේ මේ වගේ දවස්වලට මං හරිම ආසයි. ඉතින් තවත් දවසක ලස්සනම බ්ලොග් එකකින් බොහොම ඉක්මනට හමු වෙමු. ගිහින් එන්නම්.